සුබ දවසක් වෙන්න කියලා අනිදින ඔයාට ප්‍රාර්ථනා කරනවා, ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්නේ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වන සුරූපී රංගන ශිල්පිනිය සචිනි දිල්හර ගැන. අනිදින් ණය ගැන කියන්නට කලින් ඔයාට මුලින්ම මතක් කරනවා, ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කළ නැතිනම් මේ දැන්ම subscribe කරලා bell icon එකත් ක්‍රියාත්මක කරන්න. සචිනි රංගනය කරන ටෙලි නාට්‍යයක් විදිහට මැස්සා ටෙලි නාට්‍ය අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඉතින් සචිනි දිල්හරාගේ දක්ෂ නර්තනයත් ප්‍රේක්ෂකයන් වන අපිට බලා ගන්නට පුළුවන්. ඉතින් සචිනි කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න හරිම නීතමානී කලාශිල්පියක්. ඇයගෙන කාලයක් සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් කතා කරන්නට වුණා ඒකේ ආදර සම්බන්ධතාවයක් නැතිවීමත් එක්ක. ඉතින් ඇයගේ ජීවිතයේ අත්දැකීම් විදිහටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ. මට FAS තිබිලා තියෙනවා තුනක්. ඉස්කෝලේ යන කාලේ ග්‍රේඩ් 10 වලදී වගේ එකක් තිබිලා තියෙනවා. අනික තිබුණේ මැත කාලිනව මම අධ්‍යාපනයේ අතින් සයිකලොජි ඉගෙන ගත්තට මම සෑහෙන මානසික වැටුණා. මම ડિප්‍රෙෂන් ගැන ඉගෙන ගත්තට මට එහෙම වුණා. සෑහෙන බලපෑමක්. ඉතින් මේ විදිහටයි ජනප්‍රිය රංගන ශිල්පිනිය සචිනි දිල්හර එකේ අදහස් දක්වලා තිබුණේ. අදට ඔයාලගෙන් සමු ගන්නවා. ඉතින් යන්න කලින් ඔයාලට ආයෙත් මතක් කරනවා, ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කළ නැතිනම් මේ දැන්ම subscribe කරලා bell icon එකත් ක්‍රියාත්මක කරන්න.